කලාවට හිත ඇති ඔබ වෙනුවෙන්ම කලාලෝකේ නැවුම් තොරතුරු රසවර තොරතුරු සමගින් අපි අදත් සූදානම් ආරම්භ කරන්න ආට් කැෆේ අතීතේ රස කතා සුජිත් අක්කරවත්තගේ කෙටි කතා සංග්‍රහයක් මේ ඔහුත් සමග කළ කතා බහක් මගේ අලුත්ම කෘතිය අතීතේ රස කතා මේකෙන් මම කියන්න උත්සාහ ගත්තේ ලංකාවේ ඉතිහාසයේ රස පිරුණු තැන් අපේ අවාසනාවකට නීරස කතා විසින් වහලා දාලා තියෙනවා. ඉතින් ලංකාවේ දන්න සිදුවීම් ඇතුලේ නොදන්න රස කතාවක් තියෙනවා. ඉතින් ඒ ගැන ඉතිහාසයේ වංශ කතා වගේම සෙල්ලිපි සන්නස් වගේම මිනිස්සුන්ගේ හිත්පපුව ඇතුලේ තිබුණු අන්දර මේ සියල්ල කලතගෙන මං කරපු පර්යේෂණයක් තමයි අතීතේ රස කතා නමින් එළියට එන්නේ අලුත්ම කෘතියක් විදිහට මගේ. ඉතින් මේ පොතෙන් මං කල්පනා කරේ දන්න කතාවල රස කතාත් නොදන්න කතාවල හැබෑ කතාත් දෙකම කොහොමද පාඨකයන් අතරට පත් කරන්නේ කියලා. ඉතින් මේකෙදි මම වෙනස් බස්වහරක් ගෙනාවේ. ඒ වගේම ඉතිහාසයේ මේ ගැඹුරු දේ ඉතාම සරලව සහ ඇහෙන දැනෙන හැඟෙන කතා පෙළක් බවට පත් කරන්න මම ගත්ත කෙටි උදාහරණයකින් කිව්වොත් ලංකාවේ ඉන්නම රජ කිරුළ මිත්‍රයෙක්ින්ද අත්හැරපු කෙනෙක්. අතීතේ රස කතා ඇතුලේ මම කතා කරන්නේ ඉතිහාසය ඇතුලේ දන්න කතාවල නොදන්න පැත්ත නැත්තම් නීරස කරපු කතාවේ රසම තැන. ඉතින් මේ කතා පොත ඉතිහාසය ගැන ශාස්ත්‍රීය වශයෙන් කරපු හැදෑරීමේ මිනිස්සුන්ට තේරෙන විදිහට ලියපු ප්‍රකාශනය කිව්වොත් හරි. ඉතින් අතීතේ රස කතා මම නිමවන්නේ ශාස්ත්‍රීය දේවල් සරල කතා පෙළක් බවට වැඩිහිටියන්ට දෙමව්පියන්ට දරුවන්ට තරුණයන්ට හිතන පනතනායට දේශපාලනය කරන අයට ඕනම කෙනෙක්ට තමන්ගේ ජීවිතය තමන්ගේ ස්ථානය තමන්ගේ හද අස්කිස්සෙන් හොයාගන්න පුළුවන් විදිහ තමයි මේ පොතේ මම මේ ගෙතීම සිද්ධ කරන්නේ. ඉතින් අතීතේ රස කතා මගේ අලුත්ම පොත. මේකෙදී මගේ පාඨක සමාජයට මේ ආට්හරහා වැඩසටහන හරහා මම එළියට ගේන తీරණය කරේ එකයි. ඉතින් මේක ඉතිහාසයේ රස තැනත් වසපු නීරස තැනත් වීරයෝ අතර ඉන්න හැම වීරයෙක්ම හොයන්න දරන උත්සාහය. මහාචාර්ය ආර්යරත්න අතුගලයන්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය සහෝ ඔබට ළඟදීම නරඹන්නට පුළුවන්. තනකොල්ල උඹ මහා පලිඟුවක් හිස තබාගෙන මගෙන් මෙත් පිනවයි. සහෝ චිත්‍රපටය නිර්මාණය කරන්නේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ අත්දැකීමක් සපුරාලීම සඳහා. නමුත් ඒක එතනින් එහාට ගිහිල්ලා ජාතික මට්ටමේ නළු නිළියන් සහ වෙනත් ශිල්පීන් සමග එක්තරා ආකාරයක නව අත්දැකීමක් බවට ක්‍රමක්‍රමයෙන් පෙරලෙනවා. සහෝ චිත්‍රපටය තුල සාකච්ඡා කරන්නේ විශ්වවිද්‍යාල ජීවිතයේ තරුණ පරම්පරාව තුළ කැකෑරෙන ඔවුන්ගේ ජීවිතය ඇතුළේ සැඟවිලා තිබෙන ආධ්‍යාත්මික ස්වභාවයන් හැඟීම් දැනීම් ඔවුන් එක්තරා ආකාරයක පුරබැදීමක් කරනවා මේ සමාජය සමග කොහොමද අපි සැබෑ සමාජයක් නිර්මාණය කරන්නේ කියන එක ගැන. ඉතින් ඒ සඳහා කැපවුණු තරුණයෙකුගේ මිය යෑමත් ඒ තරුණයා පිළිබඳ තවත් එවැනිම තරුණයන් දෙදෙනෙක් සහ තරුණියන් දෙදෙනෙක් හිතන ආකාරයත් පිළිබඳ එක්තරා මනෝමය වශයෙන් කතාබහට යොමු වුණු ප්‍රස්තුතයක් තමයි මේට අන්තර්ගත වෙන්නේ. මතකද සහෝ කිව්වා ආණ්ඩු කියන අදිසි බලය විසින් අපේ මනස් ඝාතනය කළා ඉවරයි කියලා. තරු එන්න ප්ලීස්. අතර මේ චිත්‍රපටයේ ඇතුලේ දක්ෂතාවයන් තියෙන නිර්මාණකරුවන් ගොඩක් ඉන්නවා. ඒ අතර රංගනින් දායක වන දසුන් පතිරණ දිනාරා පුංචි හේවා අංජුමාලා සහ බියංකා අමරසිංහ මම හිතන්නේ විශේෂිතයි. ඔවුන් විශේෂිත රංග ස්වභාවයන් හෙළි කරන චිත්‍රපටය ඇතුලේ මේ වෙනකොට දැකලා තියෙන අයත් ඔවුන් කෙරෙහි විශාල ප්‍රසාදයක් තිබෙනවා. මට පණපුවන් නම්බුනේ තරුගෙන කැරක්ටර් එකට. මොකද එක ප්‍රොෆෙසර්ගේ අතින් ලියවිච්ච
අපිට හිතා ගන්න බැරි ගැඹුරක් එකතු වෙලා තියෙනවා මොකද يعني සමහර දේවල් අපි තේරුම් ගන්න උත්සාහ කරේ ප්‍රොෆෙසර් කිව්වෙන් පස්සේ මොකද අපිට එක්ස්පීරියන්ස් කරන්න නැති නිසා ඒකට හේතුවක් වෙන්නේ නැති ප්‍රොෆෙසර්ට තිබ්බ එක්ස්පීරියන්ස් එක මම හිතනවා ඒ ස්ක්‍රිප්ට් එකතුල ගොඩාක් දුරට තිබ්බා කියලා ඉතින් මම ට්‍රයි කරා තරුව කෙනෙක් කැරක්ටර් එක පනපවන්න ඉතින් මම ඒක අපි කරලා ඉවරයි මේ වෙනකොට දැන් තියෙන්නේ ඔඩියන්ස් එකට දාන වැඩි මතකද අපි මේ වගේම වැටුණා පොලිසියෙන් කඳුල ගෑස්සුයි වතුරයි කාගෙන ඇවිත් මේ චිත්‍රපටයේ දිහා බැලුවොත් එක්තරා විදිහක මම විශ්වාස කරන්නේ තරුණ සහ විශේෂයෙන් මේ අධ්‍යාපනයේ හදාරන પરම්පරාවන්ට කිසියම් ආකාරයක නව ජීවන අත්දැකීමක් ලබා දෙනවා කියලා කියන අදහස තමයි මාතුල තියෙන්නේ සඳු මෙතනින් ඵලයක් රංගනේ දායක වෙන්නේ හිරුගේ චරිතයට. ඉතින් හිරු කියලා කියන්නේ අතර මටත් අභියෝගාත්මක චරිතයක්. මම හිතනවා අනිවාර්යයෙන්ම මේ සිනමා නිර්මාණය බලන ඔයාටත් ඒ චරිතය ගොඩක් වෙනස් චරිතයක් බවට පත් වෙයි. මොකද මම මෙතෙක් කරලා තියෙන ටෙලි නාට්‍ය චරිතවල හරි ඒ කියන්නේ සාමාන්‍ය චරිත කිව්වොත් හරි ඒ කියන්නේ අපි එදිනදා දකින සාමාන්‍ය චරිත. නමුත් මේ හිරුගේ චරිතය කියලා කියන්නේ මේ සිනමා නිර්මාණය ඇතුලේ ගොඩක් වෙනස් වූ චරිතයක්. ඉල්ලීමක් විදිහට කරන්න කැමති මේ අපි කොරෝනා කාලේ ගත කරලා ඉන්නේ ඒ කොරෝනා කාලේ ගත කරලා එළඹෙන මේ නව අවධියට මම හිතන්නේ කලාව ස්පර්ශ කිරීම වැදගත් කලාව සමග ගැවසීම වැදගත් අප රටේ සිනමා කලාව මියැදිමින් යනවා දෝයි හිතෙනවා ඒ නිසා විශේෂයෙන් තරුණ පරම්පරාවටත් පෞල් වශයෙන් චිත්‍රපටේ බලන්න පෙළඹෙනවා නම් බලන්න එනවා නම් මම හිතන්නේ ඒක ජාතික වශයෙන් සිනමාවට කරන සේවයක් විදිහටත් මම දකිනවා තනකොල්ල උඹ මහා පලිඟුවක් හිස තබාගෙන මගෙන් මෙත් පිනවයි මතකද අපි මේ වගේම වැටුණා පොලිසියෙන් කඳුල ගෑස්සුයි වතුරයි කාගෙන ඇවිත් සහෝ මරුණයි කියන දාට ඉස්සලා දවසේ තරුවද මගෙන් අහන්න හිතේ තියාගෙන ඉන්න දේ ඇහුවා. ඒ කියන්නේ සහෝ මරුවේ කාම එයා වෙනුවෙන් පින්කම් කරනවා. කිරු? සඳු. මෙතනින් ඵලයක්. සහෝ මරිව නෑ! අරලල් කියලා දන්නේ නෑ! මතකද සහෝ කිව්වා ආණ්ඩු කියන අදිසි බලය විසින් අපේ මනස් ඝාතනය කළා ඉවරයි කියලා. තරු එන්න. ප්ලීස්. Deconstructivism, Rochelle Fernandez's picture production. මේ මාස 26 වෙනිදා දක්වා දිබිරිගස්සය Gallery for Life කලාගාරයේදී පැවැත්වෙන. Gallery for Life කලාගාරයෙන් මෙවර එකවර ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් සහ ඡායාරූප ප්‍රදර්ශනයක් සංවිධානය කරනු ලැබුවා.
මේ එක්සිබිෂන් එක ගැන කිව්වොත් එක්සිබිෂන් එකේ තීම් එක තමයි ඩිකන්ස්ට්‍රක්ටිවිසම් ඒක ආකිටෙක්චරල් ස්ටයිල් එකක් 40 years වලට කලින් ආපු ඉතින් ඒක මෑතකදී ආපු ආකිටෙක්චරල් ස්ටයිල් එකක් මේ ඒකේ තියෙන්නේ බ්‍රේකින් ද රූල්ස් ඉන් ආකිටෙක්චර් කියන එක ඒකේ අසිමෙට්‍රි හාමොනි කියන එක නෑ නමුත් එතන ගොඩක් ඊට වැඩි එක්සයිටින් දෙයක් තියෙනවා මොකද බ්‍රේකින් රූල්ස් නැති වුණාම ඒක ඩිසයින් කරන්න ගොඩක් ෆ්‍රීඩම් එක හම්බ වෙනවා ඉතින් මම ආකිටෙක් කෙනෙක් හැටියට මම ඒ ස්ටයිල් එකට ගොඩක් කැමතියි මේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය සඳහා ඇය ගෘහ නිර්මාණ ශිල්පය තේමා කරගත් චිත්‍ර නිර්මාණ 26ක් ඉදිරිපත් කර තිබෙනවා මේ එක්සිබිෂන් එක මම කරද්දී මම කරන්න හිතුවේ මම රෝම් ඉද්දී රෝම් වල මම මෙට්‍රෝ ටිකට් එකක් ගත්තා ඒකේ ලෙටර්ස් බලලා තමයි ඒක ඉන්ස්පයර් වුනේ ලෙටර්ස් තමයි මේ හැම එකෙම තියෙන්නේ කියන්නේ 26 ලෙටර්ස් තියෙනවා ඇල්ෆබෙට් එකේ සෝ ඒක තමයි ස්පේෂල් එක්ස්පීරියන්ස් ආකිටෙක්චර් මාර්කින් ඒක පෙන්වුම් කරන්නේ ඉතින් මම කියන්නේ ආකිටෙක්ස්ලාට විශේෂයෙන් මෙන්න කියලා බලන්න ස්ටුඩන්ට්ලාට මේ ප්‍රදර්ශනය ආරම්භ වූයේ නොවැම්බර් මාස 5 වෙනි සිකුරාදා මේ ප්‍රදර්ශනය නොවැම්බර් මාස 26 වෙනිදා දක්වා කොළඹ බොතේජ්පාරේ ගැලරි ෆෝ ලයිෆ් කලාගාරයේ දකින්න පුළුවන් House and Room Taj Dimanthage keti chitrapatayak me ohut samaga kala kathawak වන්දසඳු කෙටි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ මගේ පෞද්ගලික අත්දැකීමක් පදනම් කරගෙන ඒ ඔස්සේ ගිහිල්ලා සමාජයේ ඉන්න විවිධ චරිත පිළිබඳව අධ්‍යයනය කළා තමයි මේ කෙටි චිත්‍රපටය මම නිර්මාණය කරන්නේ මේ චිත්‍රපටයට පාදක වෙන්නේ මගේ පෞද්ගලික අත්දැකීමක් මහරගම අපේක්ෂා රෝහලේදී මම දැකපු සිද්ධියක් ආශ්‍රය කරගෙන තවත් චරිත මනක්කල්පිත ප්‍රබන්දිත චරිත තුලින් තමයි මේ කෙටි චිත්‍රපටය මම නිර්මාණය කරන්නේ 1000 රූම් නැත්නම් 1000 කාමරේ කෙටි චිත්‍රපටයේ කතාව පිළිබඳව සඳහනක් කළොත් මේ කතාව පාදක වෙන්නේ ගමේ ඉඳන් නගරයට එන තරුණයෙක් පිළිබඳව. ඔහු නගරයට ඇවිල්ලා වැඩ කරන්නේ ලැබුම් හලක. මේ ලැබුම් හලේ වැඩ කරන කාලය තුල ඔහු එක දෙයකට ඇබ්බැහි වෙනවා. ඒ තමයි මේ ලැබුම් හලට එන තරුණ පිරිස් කරන දේවල් බලාගෙන ඉන්නට ඔහු ඇබ්බැහි වෙනවා. අවසානයේදී යම් තරුණ යුවලක් නිසා ඔහු ඔහුගේ ජීවිතයේ යථාර්ථය මොකක්ද කියන එක හරියාකාරයෙන් අවබෝධ කරගන්නවා. මේ චිත්‍රපටයේ තුල ප්‍රධාන කරුණු හතරක් පිළිබඳව මම කතා කරනවා. ඒ තමයි පරිකල්පනය, ලිංගිකත්වය, ඇබ්බැහිවීම සහ යථාර්ථය කියන මේ කරුණු හතර. මේ කරුණු හතර එකිනෙකට සම්බන්ධ වෙන ආකාරයට තමයි මේ කෙටි චිත්‍රපටය මම නිර්මාණය කරේ. තව ටික දවසකින් පත්තදීවි කෙල්ලෙක් ඔයාගේ ඉස්සරහට ආවම ඔයාගේ මූණ වෙනස් වෙන විදිහ මට පේනවා. 1000 රූම් කෙටි චිත්‍රපටයේ මම ලන්ඩන් ලිෆ්ට් ග්ලෝබල් කෙටි චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කළා. ඒ චිත්‍රපට උළෙලේ නිර්දේශ චිත්‍රපටයක් විදිහට මගේ චිත්‍රපටය නිර්දේශ වෙනවා. ඒ වගේම තමයි එජෙන්ඩා 14 ලංකාව පැවැත්වෙන කෙටි චිත්‍රපට තරඟාවලියටත් මම මගේ චිත්‍රපටය ඉදිරිපත් කරනවා. ඉතින් ඒ තුලින් ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් අනිවාර්යෙන්ම ඉන්නවා. 1000 රූම් කෙටි චිත්‍රපටයේ ජයග්‍රහණයක් ලැබේවි කියන අපේක්ෂාවෙන්. ලාල් ප්‍රියදේවගේ නවතම සිනමා නිර්මාණයේ මේක පුදුම කතාවක්. එහි මොහොරත් තුළ පසුගිය දවස්වල සුනිල් ටී රන්දුගේ 73 වෙනි චිත්‍රපටය මේක පුදුම කතාවක්. එහෙමනම් මේ චිත්‍රපටිය මං හිතන්නේ දවස්
दवस कैसे वेवा मास के मास के तुलित इवर करने कल्पना इतनी मम सुनीति पुनहंडु महात्म्यात मगे अतिशय मित्र मम प्रार्थना करण ने वरणी मरला एक मिनट महाजनता वर्ण पेन्न लिया मेक पुदुम कथा वक मेक पुदुम कथा वक मंग मेचर काल कर हास्य तीर लमा चित्रपटी प्रति पड़ी विनस्कम कटे अन्नोणी लहिदुना අනිත් එක ළමා මෙහෙකාර සේවය ළමයින්ට තියෙන හිඟමනට ඇදගෙන යවීම ඒ වගේ දේවල් නිසා ළමයි වැටෙන කරදරේ ගැන කියවෙන කතාවක් තමයි මේ මේක පුදුම කතාවක්. ඒක පටන් ගන්න අමුතු වෙනම විදිහකට ඒ ගෙදරක හොල්මන් ඉන්නවා කියන මේකක් එන්නේ. එතකොට හිතන්නේ මේ ගෙවල් දෙකකින් තමයි මේ මේක වෙන්නේ. ඒ ඇස්සේ අර ලංකාවේ ප්‍රසිද්ධ අර 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 ශාලනි කියන මරුණනේ නෝකෙන් තමයි අදහස එන්නේ. මොකද ගෙදර මෙහෙකාර සේවයට ගොඩක් අය අරගෙන ඇවිල්ලා හරියට දුක් විඳිනවා. සමහර ගෙවල් වල හංගගෙන ඉන්නවා. ඒ ඒ කතාවක් තමයි මෙතන උලුප්පල අරන් තින්නේ මහා විශාල පැති කීපයකට යනවා. අලුත් ප්‍රයත්නයක් සමහරලාට හොඳ ඇති. ඒක ඉතින් ප්‍රේක්ෂකයාට ඉක්මනටම ලබා දෙන්න තමයි මම තීරණය කරලා මේ දවස්වල වැඩ කර කටයුතු කරගෙන යන්නේ. මේ මගේ 73 වෙනි චිත්‍රපටය. ඉතින් මට සතුටක් 73ක් කරන්න ලැබීම ගැන. මම ඇත්තම සිනමාව අර්බුදයකට පත් වෙලා කියලා හැමෝම කිව්වත් මට ඒ අර්බුදයක් වශයෙන් බලපාන්න. මේක මම සිනමා ශාලා තිබුණද නැතද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේක හොඳ නිර්මාණයක් කරොත් ඒකට තියෙනවා මාකට් එකක්. ඒක මම දන්නවා. මම අපරසදුන අපේ ලෝකෙත් ඒ වගේමයි කරේ. සිනමා ශාලාවල එච්චර හොඳ රන් එකක් කරගන්න බැරි වුණත් මම ඒකෙන් ලාභයක් ලැබුවා. ඉතින් ඒ වගේ මම චිත්‍රපටි තව ඉස්සරහට අනිවාර්යයෙන්ම මම චිත්‍රපටි කරනවා. දක්ෂ නල්ලිලයන්ට උදව් කරනවා. මම නල්ලිලිය ගොඩාක් දෙනෙක් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටියත් ඒ වගේමයි. ඉතින් මට කියන්න තියෙන්නේ සිනමාව වැටලා නැහැ. මට ජයන්ත ධර්මදාස මහත්තයා මතක් වෙනවා හෙට කලුවර නැහැ කියන කතාව. ඉතින් අපිට තාම කලුවර වෙලා නැහැ වෙන්නෙත් නැහැ. ඉතින් අපි මේ චිත්‍රපටි ලෝකේ අපි කරනවා. මම තවත් අලුත්ම අධ්‍යක්ෂකවරු 4 දෙනෙක් යටතේ තව චිත්‍රපටි 4ක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු තියෙනවා. එතුමාගේ නිර්මාණයට මම පළවෙනි වතාවට මේ සහභාගී වෙන්නේ සුනිල් දී මහත්මයාගේ. ඉතින් ඒ වගේම ලාල් ප්‍රියදේව මහත්මයාගේ මම හිතන්නේ 4 වෙනි නිර්මාණයට මම මේ සහභාගී වෙන්නේ. එතුමා මම ගොඩක් කැමති මේ ශේෂ්ත්‍රයේ ගොඩක් ආදරය කරන බොහොම සරල හොඳ නිෂ්පාදකවරයෙක් අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් එතුමාගේ චිත්‍රපටයකට මට සහභාගී වීම මම ගෞරවයෙන් ඒක බාර ගන්නවා. මගේ මේ පළවෙනි සිනමා නිර්මාණය. ඉතින් මාව කලින් ප්‍රේක්ෂකයන් දැකලා තියෙන්නේ ටෙලි ඩ්‍රාමා සහ මියුසික් වීඩියෝස් එවැගේම ටීවී කමර්ෂල්ස් ඔස්සේ. ඉතින් මං හිතනවා මේ වගේ තැනකින් මට මගේ පළවෙනි නිර්මාණය පටන් ගන්න ලැබීම ඇත්තටම ගොඩක් ලොකු මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙයි. අදට සමුගන්න අවසරයි. අද වගේම කලා ලෝකයේ තවත් නැවුම් තොරතුරු රසබර තොරතුරු සමගින් ලබන සතියේ මුණ ගැසෙමු. එතෙක් ඔබට සුබ සතියක්.